බයිසෝන්නේ තියෙන මෙන්න මෙන්න මෙතනින් එන මෙන්න මේ රිට්‍රේස්මන්ට් එක මාකට් මාස කිහිපයේ 2000ක් වගේ පම්පුණා පොඩි බයි එකකට යන්න හැකියාව හයි කට්ට ඉතින් මං හිතනවා කලින් දවසේ දුන්න වීඩියෝ එක අනිවාර්යෙන් ෆලෝ කරන්න නැති කියලා මොකද ඒක තිබ්බ බිට්කොයින් ට්‍රේඩ් එකක් ඔන්න අපි කියපු සෝන්නකට මේ වෙලාවේ මාකට් එක ඇවිල්ලා තියෙනවා අපි බලමු මෙතනින් මොකද්ද කරන්න හදන්නේ කියලා ඉතින් තාම සෙල් සෝන්නක් වුණත් තාම අපිට කන්ෆර්මේෂන් එකක් නැහැ සෙල් එකට යන්න තරම් ඉතින් අපි බලමු මෙතනින් ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා සහ මීට කලින් වීඩියෝස් වල දුන්න මම ට්‍රයැන්ගල් අයිඩියා ගැන මම කතා කරා ඊයේ වීඩියෝ එකේදී එක ගැන මම සඳහන් කරේ නැහැ ඔන්න ඔය ට්‍රයැන්ගල් අයිඩියා ගැන මම ආයෙ කතා කරනවා මෙතෙන්දී ඒකට යම්කිසි හේතුවක් තියෙනවා හරි ඉතින් ඊයේ විදියටම 62යි සහ 64 කියන සෝන් එක ඇතුළේ මාකට් එක ඇවිල්ලා තියෙනවා ඉතින් මේක ABC කරෙක්ෂන් එකක් විදියටත් ගන්න පුළුවන් අපිට මේක 1 2 3 4 5 කියලා තව පොඩ්ඩක් උඩට යන්න හැකියාව තියෙනවා 66,000ට යන්න හැකියාවක් තියෙනවා ඉතින් ඔය 66,000 මාකට් එක ගියොත් එහෙම අපිට අර කලින් අපි ඩයගනල් එකක් බලන් හිටියා මෙන්න මේකේ ලොකු ෆ්ලැට් එක ඩයගනල් එකක් අන්න ඒක වැඩ කරයි කියලත් අපිට ගන්න පුළුවන් මෙන්න මේක අපි 1 2 setup එකක් විතර ගත්තොත් එතන ඕලැප් වීමක් සිද්ධ වෙනවා එතකොට මේක අනිවාර්යයෙන්ම diagonal pattern එකක් විදියට අපිට ගන්න පුළුවන් expanding diagonal එකක් විදියට ගන්න හැකියාව තියෙනවා ඉතින් ඔන්න ඔය diagonal එක ගැනත් idea එකක් තියන් ඉන්න අනිවාර්යයෙන්ම ඉතින් ඊට අමතරව අපිට ගන්න පුළුවන් මෙන්න මේ y wave එක ඇතුලේ මේ හදන්න යන pattern එක normally ඩබල් සික්ස් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේක මේ දක්වා ගිහිල්ලා ෆ්ලැට් කරෙක්ෂන් එකක් උනත් නිර්මාණය කරන්න හැකියාව තියෙන ඉතින් ඔන්න ඔය දේවල් පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඔයාලට බිට්කොයින් තියෙන්නේ ඩේ ට්‍රේඩින් වල ඩේ ට්‍රේඩ් කරන්න පුළුවන් බිට්කොයින් එක හැබැයි බිට්කොයින් චාර්ට් එකේ මූවමන්ට් එකත් එක්ක ඉඳලා ඊළඟට එන්න තියෙන ඕල් කොයින් සීසන් එකට අනිවාර්යෙන් අවධානය දෙන්න මොකද සමහරක් ඕල් කොයින් මේ වෙලාවේ බයි කරන්න පුළුවන් තැන්වල තියෙන. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම බිට්කොයින් එක්ක අනිත් ඕල් කොයින් මේ ඕල් කොයිනුත් බයි සෝන් වලට ඇවිල්ලාද කියලා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මම කියව ට්‍රයැන්ගල් අයිඩියා එක ගැන මම කතා කරනවා කියලා ඔයාලට මතක ඇති මං මෙන්න මේක මේ ට්‍රයැන්ගල් අයිඩියාකින් අපි බලාපොරොත්තු වුණේ තවදුරටත් සයිඩ් එකකට මාකට් එක ගිහිල්ලා එතනින් පස්සේ ලොකු මොටිව් එකක් ස්ටාර්ට් කරයි කියලා. ඉතින් අපි කලින් කතා කරපු විදිහටම ඔයාලට මතකයි මෙන්න මේ සෝන් එක මම ලකුණු කරලා තිබ්බා 58 සහ 59 කියන සෝන් එක ලකුණු කරලා තිබ්බා ට්‍රයැන්ගල් එක සී වේව්. ඉතින් ඒ ටාගට් එක රීච් කළා තමයි මාකට් එක මේ වෙලාවේ ආයේ බුලිෂ් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ D කියන සෝන් එක ඇතුළේ මෙන්න මේ D කියන සෝන් එක ඇතුළේ මාකට් එක යන්න ඕන අනිවාර්යයෙන්ම D එක කම්ප්ලීට් කරන්න. ඉතින් අපිට හිතන්න පුළුවන් මේක මේ විදිහට ගිහිල්ලා මෙන්න මේ වගේ පැටර්න් එක නිර්මාණය කරලා අපිට WXY 66 එකක ලක්ෂණ තියෙනවා 66 එකක් අනිවාර්යයෙන්ම D එක නිර්මාණය කරන්න ආවි කියලා ගන්න පුළුවන්. කොහොම නමුත් මෙන්න මේ E wave එකෙන් පස්සේ තමයි අපිට හොඳම ට්‍රේඩ් එක ට්‍රෙන්ඩ් එක දිශාවට ගන්න පුළුවන්. ඉතින් අන්න ඒක තමයි ඕල් පොයින්ට් සීසන් එකේ ආරම්භය විදියට අපිට ගන්න පුළුවන් මෙන්න මේ ඊ වේව් එකේ අවසානයත් එක්ක අපිට හොඳම ට්‍රේඩ් ටිකට යන්න පුළුවන්. ඉතින් ඕක තමයි බිට්කොයින් එකේ මගේ එලියටිව් පැත්තෙන් තිබ්බ මේ වෙලාවේ තියෙන අයිඩියාස් ටික. මම අනිවාර්යයෙන්ම යම්සි වෙනසක් සිදු වුණොත් ඒ ගැන කතා කරන්නයි. ඉතින් බිට්කොයින් වල පස්සේ මම තෝරගත්ත ඕල් කොයින් එකක් වාල් වෙනුවෙන් මොකද අපි ඕල් කොයින් එකක් ගැන කතා කරනවා. ඉතින් මම RUN නැත්නම් තෝර්චේන් කියන කොයින් එක තෝරගෙන තියෙනවා. ඉතින් මේකේ ප්‍රධාන බයි සෝන් එක තියෙන්නේ මෙන්න මේ පහළ ලකුණු කරලා තියෙන සෝන් එක. හැබැයි ඒ දක්වා අපිට හොඳ සෙල් සින් ට්‍රේඩ් එකකට යන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ සින් ට්‍රේඩ් එක තාම ඇක්ටිව් වෙලා නැහැ. ඒක ඇක්ටිව් කරගන්න නම් රීට්‍රේස්මන්ට් එකක් එන්න ඕනේ. ඉතින් ඒ රීට්‍රේස්මන්ට් එක ආවට පස්සේ තමයි ඔයාට හොඳ සෙල් ට්‍රේඩ් එකකට යන්න හැකියාව තියෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මෙන්න මේ විදිහට ගිහිල්ලා මාකට් එක මූමන්ට් එක පටන් ගන්න කියලා ඩොලර් 5.27 වගේ ටාගට් එකකට අපිට යන්න පුළුවන් සෙල් සෝන් එකක් විදිහට. අන්න එතනින් ඔයාගේ සෙල් එන්ට්‍රි එක ගන්න පුළුවන්. ඒ දක්වා ඔයා ස්කැල්ප් ට්‍රේඩ් වගේ කරන කට්ටියට පුළුවන් ඒ දක්වා ගුලිස් පැත්තට ට්‍රේඩ් කරන්න. ඉතින් ඔන්න තෝචේන් එකේ ඊළඟ සෙල් මූමන්ට් එක සහ මෙන්න මේ කියන ඩොලර් 2.9 ඩොලර් 1.38 කියන සෝන් එක ප්‍රධාන බයි සෝන් එක. ඉතින් ඩොලර් කොස්ට් ඇවරේජ් කරන කට්ටියට පුළුවන් ලස්සන වැඩි කරගෙන යන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන්
ප්‍රධානම් බයි සෝනයක් විදිහට මෙන්න මේ ඩොලර් 2.17 සහ ඩොලර් 1.38 කියන සෝන් එක අරගෙන එතනින් ඩිරෙක්ට් බයි සෝ මේ බයි එකක් ගන්නත් පුළුවන්. ඉතින් මේ ස්ථානයේ ඉඳන් 700ක් 800ක් වගේ ගේන් එකකට යන්න තියෙනවා. ඉතින් ඒක නම් අනිවාර්යෙන්ම අයිඩියා එක තියාගෙන ඉන්න ඔයාගේ ස්පොට් වලට් එකට අනිවාර්යෙන් එකතු කරගන්න. මොකද තව මාසයක් වගේ ඇතුළත එන්න තියෙන ඕල් කොයින් සීසන් එකත් එක්ක මේවා ලොකුවට මූව වෙන්න පටන් ගන්නවා. එහෙනම් මම අපේ ප්‍රණීත් මලිට අවස්ථාව දෙනවා වයිකෝ ෆොලින් ඔයාලට අප්ඩේට් එකක් අරගෙන එන්න. හරි, ඉතින් ඔන්න අදත් ඔයගොල්ලොන්ට ගෙනක් තියෙනවා වයිකෝෆ් අප්ඩේට් එකක්. ඉතින් මේන් ක්‍රිප්ටෝ කොයින්ස් එකක ඉතින් BTC ඇතීරියම තමයි ඉතින් අදත් සෙලෙක්ට් කරගෙන තියෙන්නේ. ඔයගොල්ලොන්ට වයිකෝෆ් අප්ඩේට් එකක් දෙන්න. ඉතින් අපි බලමු කොහොමද අප්ඩේට් එක ඒ පැත්තට. ඉතින් අපි ඉතින් මෙන්න මේක ඇතීරියම USDT වල ඉතින් ඔයගොල්ලොන්ට මම මේ කලින් ඉඳන්ම කියකිය හිටියා. ඉතින් මතක ඇති මම මෙන්න මේ ලෙවල් වලදී තමයි කිව්වේ මාකට් එකේ ඔයගොල්ලොන්ට මෙන්න මේ ලෙවල් වලදී අපි හරියටම ගත්තොත් 27 වෙනිදා ඔන්න ඔය දවස් කීපය ඉඳන් තමයි මාකට් එකේ කිය කියා ඉන්නේ මෙන්න මේ ලෙවල් එක. මාකට් එකේ කියන්නේ 1 hour එකේ ස්ට්‍රක්චර් ෂිෆ්ට් එකක් මෙන්න මෙතනින් මාකට් එකේ දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් එන රීට්‍රේස්මන්ට් එකෙන් එන්ට්‍රිය ගන්න. හැබැයි පේනදි මාකට් එක තාම අපි කියන රේන්ජ් මාකට් එකේ තාම මාකට් එක මෙන්න මේ ලෙවල් එක අතර මාකට් එක ඕවරෝල් රේන්ජ් වෙනවා තාම මාකට්. ඉතින් අපි බලන් ඉමු මාකට් එක මොකක්ද කරන්න කියලා ඉදිරි දින කීපෙදීම. දැන් පේනදි මාකට් එක ටික ටික බුලිෂ් වෙලා තියෙනවා. ඒ වගේම මාකට් එකේ දැන් පොසිබල් මූමන්ට් එකක් තමයි ethereum වල ගොඩක් දුරට මාකට් එක මෙන්න මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතන යට මම මාක් කරන් දෙනවා ඩිමාන්ඩ්. මෙන්න මේ ඩිමාන්ඩ් සෝන් එක මාකට් එක මෙන්න මෙහෙම රීට්‍රේස් කරලා මාකට් එක ස්ට්‍රක්චර් බ්‍රේක් කරලා මොන හොම ඇවිල්ලා මාකට් එක යන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයගොල්ලෝ තව මූමන්ට් එකක් ගන්න පුළුවන් මෙතනින් මාකට් එක මෙන්න මේ මූමන්ට් එකේ මාකට් එක ඕවරෝල් ස්ට්‍රක්චර් බ්‍රේක් එකත් එක්ක මෙන්න මෙතනින් එන මෙන්න මේ රීට්‍රේස්මන්ට් එක මාකට් එක ඇවිල්ලා මාකට් එක ඕවරෝල් රියක්ෂන් එක දෙන්න පුළුවන්. ඉතින් මේ රියක්ෂන් එක ගොඩක් දුරට මෙන්න මේ සෙටප් එක වුණොත් මාකට් එක මෙන්න මේ සප්ලයි එක මෙන්න මෙතන අපේ තියෙන සප්ලයි එක වොච් කරන් ඉන්න වෙනවා මාකට් එක. මෙන්න මේ සප්ලයි එකෙන් ගිහිල්ලා එන රියක්ෂන් එක තමයි අපිට වොච් කරන්න ඕනේ කියලා. හරි, ඊළඟට අපි බලමු BTC පැත්තෙන්. ඉතින් අපි BTC වලට ගිහපහම මම BTC වල මෙන්න මෙතන 1 hour time frame එකේ වයිකෝ සෙටප් එකක් මාක් කරන් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති මෙතන මාකට් එකේ ඕවරෝල් දැන් BTC ගත්තොත් මෙන්න අවසාන low high අවසාන ලෝහයික මෙන්න මෙතනින් මාකට් එකේ බ්‍රේක් වෙලා තියෙනවා. ඒකත් එක්ක මාකට් එක පිටියක් බුලිෂ් වුණා මාකට් එක. හරි, මෙතනින් ඕගොල්ලන්ට ඉන්ට්‍රැක් ගන්නවා නම් ඕගොල්ලන්ට වොච් කරන් ඉන්න පුළුවන් මෙන්න මෙතනින් 2 hour time frame එකේ. මෙන්න මෙතන මම මාක් කරන් තියෙනවා ඕරෝ ඩිමාන්ඩ් සෝන් එක. මෙන්න මේ ඩිමාන්ඩ් සෝන් එකත් එක්ක මෙන්න මෙතනින් මාකට් එකේ කී සපෝට් ලෙවල් එකක් කියලා මෙන්න මේ සෝන් එකක් ගන්න පුළුවන්. මෙන්න මේ සෝන් එකෙමුත් ඕගොල්ලොන්ට එන්ට්‍රි ගන්න වොච් කරන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලොන්ට ටයක් හය ටයිම් ෆ්‍රේම් ට්‍රේඩ් කරනවා නම් මෙතන මම දැක්කා ට්‍රියා වගේ ටයිම් ෆ්‍රේම් එක මෙන්න මෙතන ඩිමාන්ඩ් එකක් තියෙනවා මෙන්න මේ මාකට් එකේ මෙන්න මේ ලෙවල් එක මෙන්න මේ ලෙවල් එකත් ඕනම ඕගොල්ලන්ට වොච් කරන් ඉන්න පුළුවන්. හැබැයි මෙතන ගොඩක් පොසිබල් ඒරියා එක තමයි මාකට් එක මෙතනින් ෂිෆ්ට් වෙන්න පොසිබල් ඒරියා එකක් විදිහට වොච් කරන් ඉන්නේ ඒ සෝන් එක තමයි මෙන්න මේ සෝන් එක. අපි මේ සෝන් එක කිව්වොත් 62500යි 61800 ඔන්න ඔය කියන සෝන් එක තමයි මේ වෙලාවේ අපි වොච් කරන් ඉන්නේ සෝන් එක. ඉතින් ඊළඟට මම අපේ එලියට් මිස්ටර් චතුරට දෙනවා අප්ඩේට් එකක් ඕරොන්න ගේන්න. හරි, ඔන්න ඉතින් මම කටට ලෑංගාව සොලාන අප්ඩේට් එකක්. ඊටසේ අපි BTC සහ Ethereum ගැන කතා කරා. අපි ඉතින් දැන් කතා කරලා බලමු සොලාන කියන කොයින් එකේ මොන වගේ දෙයක්ද ඉදිරි දවස් කිහිපය තුළ වෙන්න තියෙන්නේ කියලා. ඉතින් Bitcoin සහ අනිත් කොයින් ගත්තට පස්සේ ගොඩක් අපි ගත්තොත් Ethereum මැරෙන්න ගොඩක් ඕල් කොයින් මේ වෙනකොට හොඳ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ඉන්නේ. හැබැයි බිට්කොයින් සහ සොලාන කියන කොයින් දෙක සයිඩ් ඩේ කරෙක්ෂන් එකක් හදන ගමන් තියෙන. මොකද සොලාන එහෙම ගිය මාස කිහිපයේ 2000ක් වගේ පම්පුණා ඩොලර් 8 වගේ ඉනම් ඩොලර් 200 වගේ වෙනකම් මාකට් එක ගියා. 209 210 වගේ ලෙවල් වලට මාකට් එක ගියා. ඉතින් එතනින් පස්සේ ඔන්න සොලාන එක පොඩ්ඩක් දැන් නිවෙනවා කියන්නේ සයිඩ් ඩේ වගේ යන්න පටන් ගන්න තියෙනවා. ඉතින් සයිඩ් ඩේ කරෙක්ෂන් එකත් මේ වෙනකොට මාර්තු ඉඳන් මාස 3-4 වගේ ඉඳන් සයිඩ් ඩේ කරෙක්ෂන් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ සොලාන එකේ. ඉතින් සයිඩ් ඩේ කරෙක්ෂන් එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. එතනින් පස්සේ හොඳ මූවමන්ට් එකක් බලා ගන්න පුළුවන් නැවතත් අපිට Bitcoin එකේ ඩිරෙක්ෂන් එකත් එක්ක. විශේෂයෙන් Bitcoin ගැන කතා කරා Bitcoin එකේ ට්‍රයැංගල් එකක් තිබ්බේ. ඉතින් එතනින් පස්සේ ඔකටට බලා ගන්න පුළුවන් මේ ඕල් කොයින් සීසන් එකත් එක්ක මේ සොලානත් ඕල් ටයිම් හයි එක දක්වා නැත්නම් ඕල් ටයිම් හයි එකෙන් උඩට ලොකු පම්ප් එකක් යන ආකාරයක්. ඉතින් අපි පොඩ්ඩක් කතා කරලා බලුවොත් ඩේලි 4 hour වගේ ටයිම් ෆ්‍රේම් එකකට දාගත්තට පස්සේ විශේෂයෙන් මේ ඩේලි කියන ටයිම් ෆ්‍රේම් එක අපිට මම අර කලින් කතා කරා වගේ
ABCDE ට්‍රෑන්ගල් එක බලා ගන්න පුළුවන් මම ඒක ලකුණු කරන්න මෙන්න මේ විදිහට ABCDE ට්‍රෑන්ගල් එක ඊට පස්සේ ඔය ට්‍රෑන්ගල් එකෙන් පස්සේ තමා මෙන්න මේ D wave එක මෙන්න මේ E wave එක එතනින් පස්සේ wave 4 එක අපිට මෙතන දාගන්න ඕන එතනින් පස්සේ තමයි මාකට් එක හොඳ මැසිව් ගේන් එකකට යන්නේ ඉතින් අපි 4 hour වගේ time frame එකකට ගියාට පස්සේ මම අපේ ඉනරේස සොසයිටි එකට දුන්නා මෙන්න මේ box එකෙන් මාකට් එක නවත් pump වෙන්න පුළුවන් කියලා ඒ කියන්නේ x කියන wave එක මෙන්න මේ wave එක හදලා මේ box එකෙන් මාකට් එක නැවතත් 156 මෙන්න මේ target level එක මෙතන support key level එකක් තියෙනවා ඔනේ කී ලෙවල් එක දක්වා නැවත යන්න පුළුවන් 158 කියලා ඉතින් ඒ ගමන දැන් පටන් ගන්න තියෙන්නේ මාකට් එකේ 137 ඉඳන් 159 160 කියන තැන්වල මාකට් එක ගිහිල්ලා නැවතත් අපිට බලා ගන්න පුළුවන් ඒ සොලාන එක 130 120 කියන ප්‍රයිස් ලෙවල් වලට නැවතත් ඩවුන් එකක් ඉතින් එතනින් පස්සේ ඔන්න ස්පොට් එකකින් බයි කරන සොලාන ගේන් එකක් ගන්න පුළුවන් මේක ලොง ටර්ම් නෙමෙයි මේක ෂෝට් ටර්ම් ස්පොට් බයි කරන්නේ අපිට මාස දෙකකට තුනකට වගේ ඔන්න ස්පොට් එක ගන්නවා නම් හොඳ ගේන් එකක් ගන්න සොලානා බයි කරන්න පුළුවන්. ඉතින් ආකටට පේනවා මෙන්න මේ ලෙවල් එක. මෙතන රේට් එකක් ගන්න ඕන නම් ඔකටට පුළුවන් අපිට 145 කියන ලෙවල් එක ඩොලර් 145 කියන ලෙවල් එක බ්‍රේක් කරොත් මාකට් එක ඊළඟට මෙන්න මේ 142 141 139 කියන රීරේස්මන්ට් එකේ ඔන්න ලෙවල් වලින් එන රීරේස්මන්ට් එකෙන් බයි කරන්න පුළුවන් සොලානා අර 160 දක්වා. ඉතින් දැන්ම බයි කරන්න යන්න බා මේ මාකට් එක බයි වෙන ගමන් තියෙන කන්ෆර්මේෂන් එන්ට්‍රියක් එනකන් ඉන්නේ. ඉතින් කන්ෆර්මේෂන් එන්ට්‍රියක් එන්න නම් ඩොලර් 145 කියන ලෙවල් එක මාකට් එක තුල බ්‍රේක් කරනකන් ඉඳලා එතනින් පස්සේ එනවා ඩොලර් 142 141 139 කියන ලෙවල් ඔන්න ඕකෙන් බයි කරන්න පුළුවන් 159 160 දක්වා. ඉතින් ඔය වගේ අප්ඩේට් එකක් තමයි ඕල් කොයින් වල මට කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි SNR පැත්තරත් යන් එහෙම්ම ඉතින් මං මදුරංගට ස්ක්‍රීන් එක බාර දෙනවා SNR වලින් අප්ඩේට් එකක් කරන්න. ඉතින් සුබ දවසක් ඔබටම. මැලේෂියන් SNR සහ ඇඩ්වාන්ස් මෙන්ටර්ෂිප් එකේ යූස් කරන සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් සහ ඉන්සිඩන්ස් සහ කන්සෙප්ට් පැත්තෙන් ගත්තොත් එතීරියම් එක මේ වෙලාවේ අපිට පොඩි බයි එකකට යන්න හැකියාව තියෙනවා මෙන්න මේ ඒරියා වලින්. හැබැයි මේක ඉන්වැලිඩේෂන් පොයින්ට් එක සාමාන්‍යයෙන් අපිට ගන්න වෙනවා මෙන්න මේ ඒරියා එකෙන් වගේ. එතකොට සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් 1 to 2 RR ට්‍රේඩ් එකක් මෙන්න මේ ඒරියා එකෙන් මෙන්න මේ සප්ලයි එක ටාගට් කරලා. ඉතින් අනිවාර්යයෙන්ම මෙන්න මේකත් පොඩ්ඩක් බලාගෙන ඉන්න අපි වොච් කරන් ඉන්න එක ට්‍රේඩ් එකක් තමයි මෙන්න මේ ethereum එකේ මෙන්න මේ තියෙන buy එක. මෙතනින් එහාට වුණත් මාකට් එක රියැක්ෂන් එකක් දෙන්න පුළුවන්. personally මම scalp trading කරන හින්දා මම සාමාන්‍යයෙන් මේ වගේ එකෙන් අරගෙන සාමාන්‍ය හොඳ profit එකක් අරගෙන ඊට පස්සේ ඊතුරු ටික swing කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. හරි. ඒ වගේම තව හොඳ setup එකක් හම්බුණා මෙන්න මෙතන. wake off setup එකකුත් මෙන්න මෙතන flash වෙලා තියෙනවා. හැබැයි හැමදේම මෙන්න මෙතන තියෙන මෙන්න මේ area එකේ market එක reaction එක දෙනකොට මෙන්න මෙතනින් market එක structural shift එකක් හම්බෙන්න ඕන. VANRY එහෙම නැත්නම් VANRY කියන token එක මේ වෙයි. ඉතින් මෙන්න මෙතනින් market එකේ structural shift එකක් දියලා market එක මෙන්න මේ 0.13841 වගේ zone එකකට රියක්ෂන් එකක් දෙන්න පුළුවන් පල්ලෙහාට රිට්‍රේස්මන්ට් එකක් විදියට. අන්න එතනට ආවෙන් පස්සේ ඔයාලට පුළුවන් buy එකකට එන්න වෙන්නේ. මේ buy එක ඔයාලට swing කරන්න පුළුවන් leverage නැතුව 130ක විතර target තියෙන swing එකක් තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ trade එකත් catch කරගන්න. මේ trade එකෙන් ඔයාලට හොඳ profit එකක් ගන්න හැකියාව තියෙනවා. ඉතින් බලාගෙන ඉන්න අනිවාර්යෙන්ම මේ දවස් දෙක තුන ඇතුළත market එකේ මේ entry එක අපිට ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි එහෙනම් ඊළඟ video එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.